දුක්බර තාත්තා කෙනෙක් අපිට වීඩියෝ එකක් එවලා තියෙනවා තමන්ගේ බිනද සතියක් දැන් සතිය කහමාරක් විතර කතා කරේ නැහැ කියලා. හැබැයි ඒ ගෙදර අයට කතා කරාට පස්සේ එක එක කතන්දර ගොඩාක් කියනවලු. මෙන්න මේ ෆොටෝ එකේ ඉන්නේ ඒ තාත්තා. හැබැයි මේ ෆොටෝ එකේ ඉන්නේ ඒ අම්මා. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් යම්කිසි කෙනෙක් දන්නා තැනකින් මෙන්න මේ තාත්තට උදව්වක් කරන්න. ඒක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම පින්කම වන්නේ. මේ ඉන්නේ මගේ නෝනා. මේ මගේ නෝනා සවුදි අරාබියාවේ දමා මුල වැඩ කරන්නේ. මෙයා පෙරේද මං එක්ක කතා කරා. කතා කරලා කිව්වා අයියේ ගෙදර කට්ටිය ඔක්කොමලා යනවා. කොහේ යනවද කියලා මට කිව්වේ නැහැ. ඒගොල්ලන් කොහෙද යනවා කිව්ව සතියකින් තමයි එන්නේ කිව්වා. ඒ කියන්නේ ආයි ලබන සිකුරාතම ඇයි එන්නේ. එතකම් මගේ ෆෝන් එකේ වැඩ කරන්නේ නැතිව මොකද මට වයිෆයි ගෙදර මේ වයිෆයි උඩන්නේ මං පාවිච්චි කරන්නේ. ඒ හින්දා මට වයිෆයි නැහැ අයියා. ඒ හින්දා මේ ලබන සිකුරාදාට මං කතා කරන්නම් කියලා කිව්වා. කියලා මං කිව්වා හරි එනම් කියලා කියලා ඉන්නකොට ඊට පස්සේ ඊයේ සිකුරාදා රෑ 9ට මට කෝල් එකක් ගන්නවා. ගෙදර ගෑනු කෙනයි ගෙදර එයා වැඩ කරන ගෙදර නෝනයි මහත්තයයි අරගෙන මට කිව්වා ගෙදර ඔයාගේ නෝන නැහැ මිසින් වෙලා කියලා. ඊට පස්සේ මම දන්න කින දෙන්නේ තුන් මට අරාබි තේරෙන්නේ නැතිව මම දන්න දෙන්නේ තුන් අපේ නැන්දගෙනට තව යාළුව දෙන්නෙක්ටයි මම දුන්න නම්බරේ මෙන්න මේ මැඩම් කර කතා කරන්න කියලා. ඒගොල්ලෝ එක එක කෙනාට එක එක කතා කියලා තිබ්බා. අපේ නෝනට මේ ගෙදර ඉන්න මහත්තයා පොඩ්ඩක් එහෙම ජරා විදිහට කතා කරලා නම් මම වෙලා තිබ්බා. ඒ හින්දා තමයි මේ වගේ දෙයක් මොකක්ද උනේ කියලා අපි දන්නේ. ඒගොල්ලන් කියනවා නෝනා පැනලා ගියා කියලා. කොහේ ඉඳන්ද පැනලා ගියා වුවාම එක්කෙනෙක්ට කිව්වා ඒගොල්ලෝ ළමයි එක්කන් ගිහින් සෙන්නම් කරන තැන්දී දබල් 12ට විතර මේ පිටිපස්සට ගිහින් දෙන්නම් කියලා ගිහින් ගියා. එහෙම පැනලා ගිහින් කියලා. ඊට පස්සේ අපි නැන්ද කෙනෙක් නැන්ද කතා කරා. නැන්දට කිව්වලු මේ එයා දැන් ගිහිලා දවස් 3ක් විතර වෙනවා පාස්පෝර්ට් ඔක්කොම අරන් ගිහිලා කියලා කිව්වලු. අනිත් එක්කෙනා කතා කරාම ගොළු පාස්පෝර්ට් මොකුණත් අරන් ගිහින්වත් නැහැ. පාස්පෝර්ට් ඔක්කොම තියෙනවා. එයාගේ අතේ සල්ලිත් නැහැ. ෆෝන් එක විතරයි තියෙන්නේ. පැනලා ගිහින් කියලා. මේක මොකක් හරි ඒගොල්ලන් කරන වැඩක්ද නැත්නම් ඇත්තටම එයා පැනලා ගිහින්නද එයා පැනලා යන්නේ කියලා මම 100%ම දන්නවා. ඒ හින්දා මේ ෆොටෝ එකේ ඉන්නේ මගේ නෝනා. එයාට මොකක් හරි වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම මේ ෆෝන් නම්බරයක් දානවා. ඒ ෆෝන් නම්බරේ තමයි ඒ ගෙදර අයිතිකාර නෝනාගේ නම්බරේ. නෝනාගේ නෝනායි මහත්තයා පාවිච්චි කරන මේ නම්බරේ. මේ නම්බරේට ඕගලනුත් හැමෝම මේ නම්බරේට කෝල් අරගෙන අනම්ම කරලා මට පොඩ්ඩක් උදව් කරන්න. ඕගලන් හැමෝටම පින් සිද්ධ වෙනවා. මන් මගේ නෝනාවට මට හොයලා දෙන්න ඔක්කොම පින් සිද්ධ වෙනවා. රට ගියාට පස්සේ සමහරක් වෙලාවට නොයෙකුත් ප්‍රශ්න ආවට පස්සේ පැනලා යනවා. හැබැයි මෙතන පැනලා ගියාද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් ඒ ගෙදර වැඩ කරනකොට එක එක ප්‍රශ්න කතා කරනවා කියලා තමයි මේ තාත්තා කියන්නේ. නමුත් කවදාවත් ඒජන්සියකින් මේ වගේ තැනකට දානකොට ඒජන්සියකින් හරි පොඩ්ඩක් හොයලා බලන්න වෙයි. නැත්තම් වෙන්නේ තමන් ජොබ් එකකට දැම්මට පස්සේ එයා අසරණ වෙනවා. නොදන්නා තැනකට යන්නේ. නොදන්නා තැනකට ගියාට පස්සේ ලංකාවෙන් එපිට ගියාට පස්සේ කීයක් හරි හම්බ කරගෙන එන්න ගියාට පස්සේ යම් කිසි කෙනෙක් අසරණ වුනොත් කාට කියන්නද කියලා ඔබ මොහොතක් කල්පනා කරන්න. මේක ඔබට වුණා කියලා හිතන්න. මේක යම් කිසි කෙනෙකුට නෙමෙයි ඔබට වුණා කියලා හිතන්න. මේකෙන් යම් කිසි කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් මෙන්න තියෙන දුරකථන අංකය කතා කරන්න. උදව්වක් කරන්න පුළුවන් කෙනෙකුට මේ වගේ උදව්වක් කරන්න. මොකද තවත් කෙනෙක් අසරණ වීමක් ගලවා ගන්න තමයි. තමන්ගේ දරුවෙකුට අම්මා කෙනෙක් නැති වෙනවා කියන්නේ කොයිතරම් වේදනාවක්ද. ඒ වගේම තමයි සැමියාට බිරිඳක් නැති වෙනවා කියන්නේ කොයිතරම් වේදනාවක්ද. මුහුදෙන් එපිට ගියාට පස්සේ ඒ රටේ පැනලා ගියොත් එහෙම කොහෙට යන්නද? ඒ රටේ යම්කිසි කෙනෙක්ව මරලා දැම්මුත් එහෙම කොහෙට කියන්නද? ඒ නිසා යම්කිසි කෙනෙක් ඉන්නවනම් හොයලා බලලා මේ තාත්තට උදව්වක් කරන්න. ඔයාටත් ඒක ලොකු පිනක් වෙයි. ඔයාටත් කවදාවත් වරදින්නේ නැහැ මේ වගේ කෙනෙකුට උදව්වක් කරා කියලා. ඒ නිසා පුළුවන් නම් චංගම දුරකථන අංකේ තියෙනවා කතා කරලා මොහොතක් මේ තාත්තගේ දුකට පිහිට වෙන්න ලොකු රුකුලක් වෙන්න. මම කැලුම් ටීවී. මේ වගේ දෙයකින් මොනවද වෙන්නේ? මේ වගේ දෙයක් වුණොත් එහෙම ඔබ ගන්නා තීරණය මොකද්ද? කවදාවත් යම්කිසි ප්‍රශ්නයක් ආවා කියලා පැනලා යන්න හදන්න එපා. ඒකට හේතුව තමයි පැනලා ගියොත් එහෙම ලංකාවට එන්න මාර්ගේමත් දෙන්න වෙනවා කියලා
ඔබම පොඩ්ඩක් කල්පනා කරන්න. ඒකටත් වැඩිය තවත් හේතුවක් තමයි. ඒජන්සියකින් දානකට නිවසකට හෝ යම්කිසි කම්පැනියකට හෝ යම්කිසි තැනකට ඒ තැනත් මොන වගේ තැනක්ද කියලා ඔබ හොඳට දැනගෙන ඉන්න. මේ වගේ දෙයක් වුණොත් ඔබටත් ඔබත් දැනගෙන ඉන්න අපිට වීඩියෝයක් එවන්න. අපි අනිවාර්යෙන් මුළු ලෝකෙටම පෙන්වනවා ඔබේ ප්‍රශ්නය. දන්නා සෑම තැනකම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ තාත්තට ඉක්මනින්ම බිරිඳව ලැබේවා කියලා අපි අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාටත් මේවා ගැටලුවක් තියෙනවද? අපිට එවන්න. අපි අනිවාර්යෙන් මුළු ලෝකෙටම ඇහෙන්න ඔබගේ වීඩියෝ එක ඔබගේ දුක පෙන්වන්න සූදානම්. මම කැලුම් ටීවී.